भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पिंगतुनि बहु कालया मे जीविते नेमे अनंत संसारे इंदला අපි හුරු වෙලා තියෙන්නේ අපි පුරුදු වෙලා තියෙන්නේ බාහිර පැවැත්මට බාහිර ස්පර්ශ ආයතන හයට කයත් කය අභ්‍යන්තරේ හටගන්න ධර්මතාත් පුරාණ කර්මයක විපාක ඒ උපදින මනසෙන් ආපහු ආධ්‍යාත්මික පැත්තට ඇතුල් වෙන ධර්මයන් ඇති කරපු බාහිර අරමුණු පැත්තට ඔබ මනසින් නැඹුරු වෙලා ඉන්න තාක් වර්තමාන කර්මය රූපේ කෙරෙහි ඔබ හැසිරෙන තාක් ඔබට කර්මය ශබ්දයේ ගන්ධයේ රසයේ පොට්ටබ්බයේ කෙරෙහි සිතින් ඊට අනුව අනුගතව පවතින සිතින් කීන් කිරීම නව කර්ම ඒ තුලින් මේ සතිපට්ඨානේ පිහිටුවන සතිපට්ඨානට අයිති කයත් වේදනා චිත්ත ධම්මත් යම් දවසක අතහැරුණා බාහිර ආරම්මණය කෙරේ පිහිටි ඔබේ සිහිය අසීවත් සිහියෙන් ඒ නිමිති මරණාසන්න මොහොතේ ඇති කළා නැවතත් මේ වගේ කයක් හදනවා ඒ නිසා හොඳටම මතක තබා ගන්න ඕනේ අපිට තියෙන එකම පිහිට එකම සරණ එකම රකවරණේ සතිපට්ඨානේ බව ඒකෙදි අඛණ්ඩවම කය පැත්තට නැඹුරු වෙලා ලෝකෙ කටයුතු කරන්න ඔබ හුරු වෙ යුතුයි සතිපට්ඨානේ පුරුදු වෙනවා කියලා කියන්නේ ඒකට එහෙම ඉන්න ඔබට පහසුවෙන්ම දැනෙයි වේදනාවන් කය අසාරකම ආහාරේ පටිකූල ස්වභාවය මේ ඔක්කොම දැනේ අපි නිකන් උපමාවක් කිව්වොත් පින්වතුන් කෑම කන වෙලාව බොහොම ප්‍රිය විදිහට මනාප විදිහට සැකසුණු ව්‍යංජන රාශියක් පිඟානේ තියලා ඔබ බත් ටිකක් අතින් අනලා අනුභව කරනවා ඔබට රසයක් දැනෙනවා කටේදී කිලත් එක්ක එකතු වෙලා වමනේ ගොඩක් හපනකොට අයෝ රසය එන්නේ ඒත් ඔබ කෙරෙහි පවතින සිහියක් නැති නිසා කවදාවත් ඔබට පිළිකුල දැනෙන්නේ නැහැ ඔබ බාහිර පිඟාන පැත්තටයි නැඹුරු වෙලා ඉන්නේ ඔබට තණ්හාව ඇති වෙනවා මේ කෑම මුලිනේ මේ රහ එන්නේ කියලා ඔබ කායගත සතියේ හිටියානම් ඔබට යම් දවසක් තේරෙනවා මම වමනේ ටිකක් හපනකොට නේද මේ රහ එන්නේ ඔබට පිළිකුල දැනෙන තින ඉඩ බොහෝම සමීපයි ළඟයි දැනෙනවා ඔබ කිසි දවසක ආහාරයේ පිළිකුල ලබා ගන්නේ නැහැ දකින්නේ නැහැ දැනෙන්නේ නැහැ ආධ්‍යාත්මික පැත්තේ රස එන්නේ කයට දැනෙන වමනේ ගොඩ අහපලයි නමුත් කිසි දවසක ඒ බව පෙනෙන තැනක අපි ඉඳලා නැහැ අපි යම් තැනක ඉන්නේ නැත්තම් පෙනෙන්නේ නැහැනේ අපිට අපි ඉන්නේ බාහිර ආරම්භණයට නැඹුරු වෙලා. ඒ කියන්නේ ප්‍රියමනාප බත්පිඟන දිහ බලාගෙන. නමුත් ඔබ කන්න දෙයට සිහියෙන්. කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. කන දේ කඩා කන දේ බොන දේ අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. නෝනින් දැනගෙන කරනවා හපනවා. යම් දවසක් තී එකම අර්ථයේ තේරෙන දවසක්. එයින් ඔබ මකනවා ඒ සිහියෙන් අර බත් පිඟාන පැත්තට හිත යොමු කරන ගතිය ඒ පැත්තට නැඹුරුව කරන ගතිය අයින් කරනවා ඔබ වැසිකිලි කැසිකිලි ගන්නවා ඔබ මොනවා හරි හිතෙන් හිත හිතා බාහිර දෙයක් අරඹය බල බල හිත හිත වැසිකිලි කැසිකිලි කරන්නේ ඔබ නැගිටිනකොට ඒක එහෙමම බොත්තම ප්‍රෙස් කරලා වතුර ටික මෙව කරනවා ඔබ කවදාවත් අසුචි ස්වභාවය දකින්නේ නැහැ පිළිකුල් ස්වභාවය දකින්නේ ඔබ ඉඳගන්නේ බාහිර දෙයක් හිත හිත සිහි කර කර ඒ
අවස්ථාව පසු කරන්නෙත් එහෙම දෙයක් හිත හිත ඔබ නැගිටින්නෙත් වෙන දෙයක් හිත හිත. කිසි කලක ඔබේ කයේ පිළිකුල් ස්වභාවය ඔබට දැනෙන්නේ නැහැ. ඔබට කයේ කලකිරීමක් එන්නේ නැහැ. නමුත් ඔබ කය කෙරේ පිහිට සිහියෙන් කරනකොට අතීත අනාගත දෙකට යන්නේ නැහැ. වර්තමානයේ සත්‍ය තියෙන තැන සත්‍ය පේනවා. එතකොට ඔබට මේ කයේ කලකිරුණු මනසක් ඇති වෙනවා කියන එක ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අඛණ්ඩවම ජීවත් වෙන්න ක්‍රමයක් සතිපට්ඨානය කියන්නේ මිසක පැයක පැය භාගයක් කරන භාවනාවක් නෙමෙයි කියන එක පැහැදිලිව මතක තබා ගන්න හැම බෞද්ධයෙකුටම උගන්වන්න. ඒ සතිපට්ඨානේ එහෙම වඩන්ට එයාට ධෛර්යය ලැබුණේ, හැකියාව ලැබුණේ බාහිර ස්පර්ශ ආයතන හයේ වාසියට පැමිණීම නිසායි. ජරා මරණ දුකට තමන් හසුුනේ පත්ුනේ කියලා දන්නා දක්නා කමයි. ජාති ජරා මරණ ශෝක පරිද දුක් දෝමන සුපායාසයන්ට අකමැති නිසායි. බාහිර ආයතන යනුව ගෙතිච්ච නඹුරු වෙච්ච මනසෙනු ඒ දුක ගෙනත් දුන්නේ කියලා එයා දන්නා. පංච උපාදාන කන්ද දුක්ඛ උපාදානයේ දුකට හේතුව උපාදාන වශයෙන් ඊට නොයලඹුණොත් දුක එන්නේ නැහැ. ඒකට තියෙන එකම රකවරණය කය කෙරෙහි හිත තබා ගන්න එකයි කියන මෙන්න මේ දැක්මට සම්මාදිට්ඨිය කිව්වා. සම්මාදිට්ඨිය නිසයි ඔබට මේ සතිය කායගත සතිය සම්මා සතිය උනේ. ඒ සිහිය පිහිටවන්න ධර්ණ මේ උත්සාහය සම්මා වායාම උනේ. ඒ නිසා ඇති වෙන එකම සම්මා සමාධිය උනේ ඔබට සම්මාදිට්ඨිය නිසයි. ඔබේ සම්මාදිට්ඨිය නැතුව කය කෙරෙහි හිත තබා ගත්තොත් මොකක් නිසාද කියලා ඔබ දන්නේ නැහැ. ඔබ ආපහු මේ ස්පර්ශ ආයතන හයේ වාසයට පැමිණීමයි මේ ඔක්කොම ව්‍යසනයට හේතුව කියලා දන්නේ නැති තාක් ඔබ හිතන්නේ ඒක ക്ഷേම භූමියක්, ඒක නිර්භය තැනක්, ඇසුරු කළ යුතු තැනක්, පැමිණිය යුතු තැනක්, වාසයකට යුතු තැනක් කියලා. ඔබ එහි පැමිණීමට වාසයට යනවා. ඒ දෝෂේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ ඒ දෝෂේ මිදින මගයි මේ පෙන්වේ කායගත සතේ ඇති වෙන උපායක් නැහැ. ඒ කායනු අයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි මේ එකම මගයි. සත්තාන විසුද්ධිය සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නත් ශෝක පරිද්දවානං සමතික්කමාය හැඬීම් වැළපීම් අඬනකම නම කිය කියා ගුණ කිය කියා අඬනකමක් තියෙනවා. මගේ දරුවා මැරුණා, මගේ අම්මා මැරුණා කියලා අඬනකම පරිදේවේ. ඉක්මවන්නට දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කායික දුක් මානසික දුක් නැති කරන්නට. ඥායස්ස අධිගමාය මාර්ග ඵල ලබන්නට. නිබ්බාන සච්ච කිරියා නිවන සාක්ෂාත් කරන්න කියලා දැන් චත්තාර සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානය. සම්මා දිට්ඨියෙන් ඔබ අහගත්තේ ස්පර්ශ ආයතනයට පැමිණ වාසය කිරීමයි දුක. දුකට හේතුව ඊට පැමිණීම. දුක නැ නොපැමුණොත් නොපැමිණෙන්ඩයි ඔබ තමන් කෙරේ පිහිටි සිහින් ජීවත් වෙන්නේ. බොහොම සරලයි, කෙටි. අපිට ගැඹුරුයි වගේ තේරුණාට ගැඹුරු නැහැ. කෙටි ක්‍රමයයි. මොකද්ද ස්පර්ශ ආයතන? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇහැ ඇතිකල්ලි ඇහැට පැමිණ ඇහැ ඇසුරු කරගෙන මෙබඳු දෘෂ්ටි උපදිනවා. ඇහැ ඇතිකල්ලි ඇහැට පැමිණ ඇහැ ඇසුරු කරගෙන මෙබඳු දුක් විඳින්න වෙනවා. සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ බලන්න. රූපේ ඇතිකල්ලි රූපයට පැමිණ රූපය ඇසුරු කරගෙන මේ දුක් විඳිනවා. ඔබට ඇහැට රූපයට ඔබ පැමිණෙන තාක් දුකෙන් මිදෙන්න බෑ. ඔබ ඇහැ ඇසුරු කරන්න, ඔබ රූපය ඇසුරු කරන්න කය කෙරේ සිහියෙන්. ඔබ ඉදිරියට යනවා, යන බවට සිහියයි. ඔබ ආපහු එනවා, එන බවටයි සිහිය. ඔබ නොයා හින්නව නෙමෙයි, ඔබ නොවෙන නෙමෙයි. ඔබ අත දිග හරිනවා, දිග හරින බවට සිහියයි. දිග නොහරිනවා නෙමෙයි, හකුලනවා. අකුලනවා දිග හරිනවා කියලා කියන්නේ නිකම්ම පිස්සුවට මෙහෙම කරනවා නෙමෙයි, හැම වෙලෙම එක්සයිස් කර කර ඉන්නවා නෙවෙයි. කියන ගන්නවා තබනවා කියන එක. ගන්නවා තබනවා කියන එක. හකුලනවා දිගහරිනවා කියන්නේ. ඔබට ගන්න දේ නෙමෙයි, තබන දේ නෙමෙයි හසු වෙලා තියෙන්නේ. හකුලන දිගහරින බව නුවණයි.
ඒ විදිහට ඔබ කළා බලන්න, ඔබ කෙරෙහිම සිහිය යොදලා මොනතරම් වෙනසක්ද නේද? නීවරණයන්ගෙන් කෙලෙසුන්ගෙන් පීඩා විඳපු අපේ මනසට මොනතරම් ශාන්තියක් දැනෙයිද කියලා, මොනතරම් ඉක්මනට දැනෙයිද කියලා, සන්දිට්ඨිකෝ අකාලිකෝ කියන ගුණ ටික ඔබට තේරෙයි දැනේ. ඉතින් ඒ විදිහට කය කෙරෙහි ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය ඉරියව් හතරටම ඔබට සිහියයි, සිහියෙන්මයි හිටගත්තේ, සිහියෙන්මයි ඇවිදින්න ගියේ, සිහියෙන්මයි හිටගත්තේ, සිහියෙන්මයි සැතපෙන්නේ. ඒ ඉරියව්ව තුල ඉඳගෙන ඔබ යමක් කරයි නම් කන්න දෙයට සිහියයි. එතකොට සති සම්පජන්නේ, ඉරියාපත සති සම්පජන්නේ. ඊට අමතරව ඔබ කයේ පටිකූල ස්වභාවය, ධාතු ස්වභාවය දන්නවා, දකිනවා, බලනවා. ඊට අමතරව මේ කයේ අනිත්‍යතාවය නුවණින් මෙනෙහි කරනවා. කොහොමද? ඉදිමුණු නිල්ලුණු පුපුරලාගේ ඇට සැකිල්ලක් වූ කයට උපමා කර කර මේ කයත් මෙහෙම වෙනවද කියලා බලනවා. මේ ටික කරනකොට ඔබට වෙන්නේ වේගෙන්ම ස්පර්ශ ආයතන හය එක තියෙන ගනුදෙනු අතහැරෙන වටිනාකම අතහැරෙනවා. 5000ක් කියලා අර කුලේ 5000ක වටිනාකම පෙන්වනකම අඩුවේ. ඔබට වටිනාකම නොතේරෙනවා නම්, වටිනාකම ගෙවෙනවා නම්, ඒකට කියන්නේ සංයෝජන අඩු වෙනවා කියලා. සංයෝජන කියන්නේ බැඳුම. බැඳුනහම ගලවන්න බෑ. මේ සූත්‍රෙම තියෙන හොඳ සූත්‍රයක එකෙන් බලන්න, මක්කට කියලා සූත්‍රයක් තියෙනවා. මම ඒක කෙටියෙන් දල අදහසක් කියන්න. ඒ කියන්නේ හිමාල පර්වතේ, හිමාලයේ මිනිස්සු සත්තු වාසය කරන තැන් තියෙනවා. සත්තු විතරක් වාසය කරන, මිනිස්සු වාසය නොකරන තැන්, සතුත් මිනිස්සුත් වාසය නොකරන තැන් තියෙනවා. සමහර වැද්දෝ සත්තු අල්ලගන්නීම සඳහා යම් විදිහේ ලාටු අරගෙන ගිහිල්ලා ගස් මුල්වල තියෙනවා. තිබ්බහම ලෝල ස්වභාවයෙන් යුක්ත සත්තු වඳුරු වගේ අය වඳුරෙක් ගිහිල්ලා ඒකට අත තිබ්බහම අත ඇලෙනවා. අත ගලව ගන්න කියලා හදුවහම අනිත් අතින් අත තියලා උත්සාහවත් වෙනවා මේ අත ගලවන්න. අත් දෙක ඇලෙනවා. අත් දෙක ගලව ගන්න කියලා කකුල තියලා උත්සාහවත් වෙනකොට කකුල ඇලෙනවා. අත් දෙකයි කකුලයි ගලව ගන්න අනිත් අත තියලා උත්සාහවත් වෙනකොට ඒ කකුලත් ඇලෙනවා. අත් දෙකයි කකුල් දෙකයි ගලවන්න කියලා ඔළුව තියලා උත්සාහවත් වෙනකොට ඔළුවත් ඇලෙනවා. පස් පොළෙන්ම ඇලුණු මේ වඳුරා වැද්දට කැමැත්තක් කළ හැකියි. පාලනේ වැද්දාතේ තමන්ට කිසිවක් කළ නොහැකි වැද්දට අවශ්‍ය විදියකට විදලා මරාගෙන අවශ්‍ය දේ කරගන්න. ඒ වගේ රූපේ ලාටුවක් වගේ, ශබ්දයේ ගන්ධයේ රසයේ පොට්ටබ්බේ ලාටුවක් වගේ මේ යලුණු කෙනාට මුකුත් කරන්න බෑ. ඔබ ඇහෙන් ඇස් ඉදිරිපිට ආපු රූපේ ඒ විදිහටම නිමිත්තක් අරගෙන මේ මගේ දරුවා නේද කියලා ඒ නිමිත්ත ප්‍රතිසංස්කරණය කළ දරුවා හැදුවාම, හදාගත්තාම කනින් ශබ්දයක් ඇහෙනකොට මේ දරුවගේ ශබ්දේ, ගන්ධයක් දැනෙනවා ආ දරුවා ළඟපාත ගැවසෙන සුවඳ, එක්ක කිරි සුවඳවත් කියයි. ගන්ධයක් දැනුණත් ගන්ධෙටත් මේ දරුවගේ ගන්ධය. රසයක් දැනුණොත් දරුවා ගෙනත් දුන්නු දේ කෑම වියපුතේ රස. ස්පර්ශයක් දැනුණොත් මේ දරුවා ස්පර්ශ වුණේ කියලා ඔය පහම අල්ලලා මනසින් ඔබ දරුවා කියලා බැඳහම බලන්න ඔබට වඳුරට වෙච්ච දේම වෙලා නැද්ද කියලා ඔබට පුළුවන්ද මිදිලා යන්න? ඔබට අයින් වුණ හැකිද? ඔබට දැන් කිව්වොත් මහණ වෙන්න කියලා පුළුවන්ද? බෑ. ඇයි ඒ? ඔබ පස් පොලකින් ඇලිලා ඉන්න හින්දා මායයට කැමති දෙයක් කළ හැකේ මිසක ඔබට කැමති දෙයක් කරන්න බෑ. ඔබට ඕන වෙලාවට ඕනේ විමුක්ති මාර්ගයක යන්න බෑ. ඔබට නිවන් දකින්න බෑ හිතුණු විදියට. ඔබ අයිති මායයාගේ විශේෂ, ඔබ මායයට අයිති වස්තුවක් වෙලා, මායයට අයිති සම්පතක් වෙලා, ඔබ මායයාගේ භාණ්ඩයක් වෙලා. එයාට කැමති විදියකට දෙයක් කරන දෙයකට ඔබට කැමති වෙන්න මෙන්න මිසක ඔබට කැමති දෙයක් කරන්න බෑ. ඒ නිසා ඇලීම කියලා කියන්නේ මක්කට සූත්‍රයේ මේ සංයුත්තනක ඒ පෙන්නපු සූත්‍ර ටිකේමයි තියෙන්නේ ඒ විදියට.
ඉතින් ඒ ඇලීමෙන් ඔබ පහසුවෙන් ওই ලාටු ටිකෙන් ගලවනවා කය කෙරෙහි වේදනාව කෙරෙහි සිත කෙරෙහි ධර්ම කෙරෙහි හිටියා. ඒ විදිහට ඉන්නකොට ඒක ඔබේ සතිපට්ඨානේ. ඊට පස්සේ ඔබ පුළුවන් සතිපට්ඨාන භාවනාව කරන්න. මොකක්ද? තමන්ගේ කයේ වේවා බාහිර කයේ වේවා පරසත්තානම් පරපුද්ගලානම් වා මේක සිහිය පිහිටුවන්නට අමතරව මනසිකාරයෙන් කරන එක, නුවණින් කරන එක. සිහිය පිහිටවපු අරමුණම නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. සිහිය පිහිටවපු අරමුණ නැති අරමුණක නුවණින් විමසිය හැකියි ඔබට. ඔබ සිහිය පිහිටුවාගෙන ඉන්නේ කයේ, හැබැයි ඔබට මතක් වුණා බාහිර දරුවේ. ඔබ මෙනෙහි කට යුතුයි ඒ රූපයද, රූපය කොටස් වශයෙන් බලලා කනබුන ආහාර නිසා මේ රූපය ඇති වෙනවා, ආහාරෙ නැති වෙනකොට නැති වෙනව නේද කියලා මෙනෙහි කර හැකි. හිත පැත්තෙන් ඔබට මෙනෙහි කළ හැකි දරුවා කියන අදහස මනෝ සම්පස්සේ නිසා හටගත් එකක් නේ. මනෝ සම්පස්සේ නැති වෙනව නැති වෙනවනේ කියලා. ඒ විදිහට ඔබ හිතේ තියෙන දරුවා කියන උපාදන්න නිමිත්ත ස්කන්ධ රූපස්කන්ධය මත පතිත නොවෙන්න, රූපස්කන්ධය හිතේ තියෙන නිමිත්ත මත පතිත නොවෙන්න, වේදනාස්කන්ධයට හිතේ නිමිති ගැට නොගැහෙන්න, හිතේ තියෙන නිමිති වේදනාස්කන්ධයට ගැට නොහැදෙන්න ඔබට ඒ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බැලිය හැකි ඕන විදිහකට එහෙම බලන එකයි භවනාව කියන්නේ. ඔබ ඉස්සෙල්ලා සතිපට්ඨානය වඩන්න. සතිපට්ඨානයම ඔබව සතිපට්ඨාන භාවනාවට යොමු කරනවා. සතිපට්ඨාන භාවනාවම ඔබට ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිපදවලා දෙනවා. මේ ජීවිතයේදීම ඔබේ නිවීම හදා ගන්න පුළුවන්. ඒක අපහසු නෑ. ඔබට පොඩිම පොඩි අපහසුයක් තියෙන්නේ සතිපට්ඨානෙට හුරු වෙන එකයි. වැඩ කටයුතු කරනකොට, ජීවත් වෙනකොට කන්න ජීවත් වෙන රටාව තිබුණේ මාරයට අයිති විශේ. එතන ඉඳලා මෙතරට හුරු වෙනවා කියන එක වෙනමම කටයුතුයි. ඒ නිසායි අපි පුරුදු වියුක්ති පුහුණු වියුක්ති භාවනා පුහුණු වෙන්න යනවා කියලා ඔබ නියම විදිහට යන්නෙත් ඒ නිසායි. ගෙදර දොරේදී මේ හුරුවට ඉඩ මදි හින්දා ඔබ සතියක් දෙකක් භාවනා කරලා සතිපට්ඨානේ වඩන් හුරු වුණාම ඊට පස්සේ gedara duridi කරගන්න පහසු නිසායි. නැත්නම් මේ පැය භාගයක් සතියක් භාවනා කරලා ආවා කියන එකෙන් අර්ථයක් වෙලා නැහැ. ඔබ ආපහු බාහිර ස්පර්ශ ආයතන 6 න් ජීවත් වෙන්නේ. ස්පර්ශ ආයතන 6 න් වෙන් වෙලා වාසය කරන එකයි මට අයිති තැන, මගේ ජීවිතයට අයිති තැන. නිවන් මඟ කියලා ඔබ දන්නවා පැහැදිලිවම. ඉගෙනගෙන තියෙනවා පැහැදිලිවම. ඒ සඳහායි ඔබ නිතරම වීර්යයකට යුක්තේ කියන එක අවධාරණයම මතක් කරනවා. එතකොට දැනට මට අවශ්‍ය වුණේ උන් ওই ටික මතක් කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. සම්මා දිට්ඨිය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේට ලෝකෙ පෙනිච්ච හැටි. තව හාමුදුරුවෝකට පෙනෙන හැටි නෙමෙයි. ඔබේ ජීවිතයේ ඔබට නොපෙනිච්ච දේ ඔබට පෙන්වා දීම. ඒක තමයි කල්යාණ මිත්‍රයසක සද්ධර්ම ශ්‍රවණයෙන් ඔබට ලැබෙන්නේ. ඊට පස්සේ ඒ අනුසාරයෙන් සිත් මෙහෙවනකොට ඔබට යම් දිනයක් ලැබෙනවා. පංච උපාදානස්කන්ධ දුක්ඛ. ලෝකයා දරුව මේ ස්කන්ධ ටිකම උපාදාන වශයෙන් අරගෙන දරුවා මලා, අම්මා මලා, තාත්තා මලා කියලා දුක් වෙන ලෝකෙක ඔබ දකින්නේ මගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටිකයි දුක. හොඳට හිතන්න. ඔබේ ඇස් ඉදිරිපිටට හමු නොවු වස්තුවකින් ඔබට දුක එනවද කියලා. ඔබේ ඇස් ඉදිරිපිටට හමු නොවිච්ච වස්තු නැසීම නිසා, විනාශ වීම නිසා ඔබට දුක එයිද කියලා? නැහැ. පංච උපාදානස්කන්ධ දුක්ඛ නම් එහෙනම් ඒ වෙන දුකෙ ඉන්නෙපෙ. නමුත් පංච උපාදානස්කන්ධ දුක්ඛ ටීවී එකේ වගේ රූපයක් හොඳට ඔබට සාක්ෂි දරයි.
රූපය මොනතරම් අනාත්ම වුණත් සත්‍ය පුද්ගලයක් නොවුණත් ඔබේ උපාදානයේ මත පතිත වුණොත් උපාදාන කන්දා දුක්ඛ. අනේ ටීවී එකේ රූපයත් මට දුක ගෙනත් දෙනවනම් මේ සිද්ධියත් එහෙම නේද? දුකට හේතු උපාදානයි. උපාදාන වශයෙන් නොපෙමුණු උපාදාන කියලා කියන්නේ හොඳට මතක තබා ගන්න. ඔබේ පැත්තේ, සිත පැත්තේ, මනස පැත්තේ උපාදාන වශයෙන් ඔබ පැමිණෙනවා. එහෙ තියෙන දේ දැඩිව ගන්නව නෙවෙයි, එහෙට යන එකයි දෝෂය. උපගමනං උපාදානං, පැමිණීම, යෑම. ඔබ ආපහු යන්න එපා රූප පැත්තට. එකම ඒ පැත්තට ගියොත් ඒක මායාවේ විශේෂය, මායාවේ භූමිය. වෙරදරන ජීවිතේ පුරාවටම බුදුහාමුදුරන්ට ලඟ වෙන්න, ඔබට බුදුහාමුදුරන්ට ලඟ වෙන්න තියෙන, සද්ධර්මයට ලඟ වෙන්න තියෙන, සරියුත් මොගලන් මහරහතන් වහන්සේට ලඟ වෙන්න තියෙන කෙටිම පාර කායගත සතිය, සතර සතිපට්ඨානයි. ඔබ රූපයේ සද්දේ පැත්තට යනතා ඔබ අයින් වෙනවා බුදුහාමුදුරන්ගෙන්, ඔබ වෙන් වෙනවා ධර්මයෙන්, ඔබ වෙන් වෙනවා සංඝයාගෙන්. තුනුරුවන්ගෙන් ඔබට ලැබුණු එකම පිහිට, එකම සරණ, එකම පිළිසරණ, එකම රැකවරණ සතිපට්ඨානය කියලා දුන්න එක. ඒ පිහිට පිහිටක් කර ගන්නවද නැද්ද කියන එක ඔබ සතුයි. කල්යාණ මිත්‍ර ශාසනයකට නෑදෑකම් කියන ඔබට ලැබුණු එකම උපකාරය සතිපට්ඨානය හඳුනා ගන්න ලැබීම කියන එක මතක තබා ගන්න. ඒ සතිපට්ඨානය හඳුනා ගන්න ලැබුණේ වෙන මුකුත් නැහින්ද නෙවෙයි. ඔබ බාහිර ස්පර්ශ ආයතන 6 මත ජීවත් වෙලා විඳින මේ දුක කෙරෙහි මහත් අනුකම්පාවෙන් දැකලා පාරමී ධර්ම පුරලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මේ දුකෙන් ඔබව ගලවන්න, මාව ගලවන්න. ඒ දුකෙන් ගලව ගන්න හෙලිපෙහෙලි කළා අවබෝධ කරගත්ත මාවතයි සතිපට්ඨානය. ඒ සතිපට්ඨානයේ හිත තැබුවාම ඒ ධර්මයම ඔබට නුවණින් මෙනෙහි කළ හැකි. ඒක ඔබේ භාවනාව. ඒ මෙනෙහි කරන ගානේ ඔබේ මේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් අහගත් අර්ථය මොහු කරනවා. මොකද ඔබ කය කෙරෙහි ඉන්න සිද්ධිය තුලම තියෙනවා ඔබ දන්නවා කියන එක. මොකද්ද? ස්පර්ශ ආයතන 6ට පැමිණීම විසක් කියන එක. ගිනිගත් යකඩ වැටක් වගේ කියන එක ස්පර්ශ ආයතන 6. ස්පර්ශ ආයතන 6 කියන්නේ ගිනි ගොඩක්. සංයුත්ත නිකායේ ආදිත්ත සූත්‍රය බලන්න. සබ්බම් භික්ඛවේ ආදිත්තං, මහණෙනි සියල්ල ඇවිල ගන්නා ලදී. කේන ආදිත්තං, කුමකින් ඇවිලගෙනද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙය දුක්ඛ දෝමන සෝපායාසයන්ගෙන් ඇවිල ගන්නා ලදී. රාග දේශ මොහයන්ගෙන් ඇවිල ගන්නා ලදී. ස්පර්ශ ආයතන 6 පැත්තෝ කියන්නේ. ස්පර්ශ ආයතන 6 කියලා මම කෙටියෙන් කියන්නේ ඔබට පෙනෙන රූප, ඔබට පෙනෙන සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මේ නිසා ඔබට පෙනේ කෙනෙක් පුද්ගලයෙක් කියලා දකි. දුරකථනයක් කියලා දැනගන්නකොට ඔබ දන්න නාම රූපච්ඡය විඥාන. මෙහෙම දැනගෙන ලක්කාවා. මේ රූපය සතර මහා ධාතු. ඒ රූපයේ පෙනෙන චිත්තචෛතසික ටිකක් තියෙනවා නාම ධර්ම. ඒ දෙක උපකාරයි මට මේ දැනගැනෙන්නට. හැබැයි විඥාන නිසා පහු නාම රූප වෙන්න දෙන්නේ නැහැ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙන්නේ නැහැ. බට දෙකක් එකට තිබ්බොත් මේ බටේ නිසා මේ බටේ, මේ බටේ නිසා මේ බටේ. නාම රූප නිසා විඥානේ, විඥාන නිසා නාම රූප වුණොත් මේ පැවැත්ම වෙනවමයි. මේ රූපය ඇහෙනසා ඔබට දැනුමක් ඒ පොත කියලා. ඔබ පොත ගැන හිතන්න. පොත බලන්න. හැබැයි ඔබ දන්නවා පොත කියලා හිතන එක සිතේ විතර්කයක්. පොත කියලා දැනගත්ත එක ඔබේ සිත දැනුමක්. ඔබ මේ රූපයේ පොත කියන්නේ. මේ නිසා ඔබට පොත කියන දැනුමක් ආවා. ඔබ ආපහු ඒ දැනුමෙන් මේ පැත්තට ගියොත් ඔබට පොත තියේ, පොත බලන හැටියේ. ඔබට පොත බලන ඇහැතියේ නම් පොතෝ රූපිතියේ නම් පොත ඔබ ගාව ගොඩාක් කල් තියේ. පොත තියෙනවා නම් පොත වූ ඇහැක්, පොත වූ රූපයක් තියේ. ඒ තා පොත කැඩුණු දවසට, පොත ඉරුණු දවසට, පොත වියෝ කාපු දවසට ඔබට දුකයි.
ඔබ මේක පරිහරණය කරනවා මේ පොත ඊතර වීම පිණිස මිසක කර තියා ගන්න නෙමෙයි පොතක් හැටියට තබා ගන්න නෙමෙයි පොත කියන එක ගැන අවබෝධය සඳහා පොත උදව් කර ගන්නවා ඒ නිසා මේක ඉතාමත් සූක්ෂමයි තණ්හාවෙන් වෙලිච්ච තණ්හාවෙන් බැඳිච්ච ස්පර්ශ ආයතන හයක ජීවත් වෙන අපේ මානසික මට්ටමට අද වරුතු දෙන්නේ ඒ ගතිය අඩු කළා එහි වටිනාකම අඩු කළා සාසනයට පූර්ණව හිත නමනකම හදන්නේ ඔබට සතිපට්ඨානයෙන් ආධ්‍යාත්මික පැත්තේ වාසයට පැමිණීමෙන්මයි ඒ නිසා අවධාරණය මතක් කරනවා මේක වෙනම භූමියක් වෙනම රාජ්‍යයක් වෙනම ලෝකයක් මේ සාසනයට විතරයි මේ ලෝකයේ අයිති බාහිර සාසනවලට අයිති බාහිර ස්පර්ශ ආයතන හය මේ අර්ථය තේරුම් අරගෙන ඕන කෙනෙක්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ මුණාවේ කෙනෙක් මේ අර්ථය ඇතු කටුතු කරනවා කයේ වාසය කරනවා නම් එයාද දුකෙන් මිදෙනවා දුකෙන් මිදිච්ච දවසට එයාට තේරෙයි සත්‍ය අසත්‍ය එදාට එයා බෞද්ධෙක් වෙයි අද ප්‍රශ්නේ තිබුණේ අපිට ගොඩාක් වෙලාවට අලුතේ යමක් දකින්න අපිට ඉඩ නැහැ උපතින් අපේ බෞද්ධකම අපිට හාරස් වෙලා බුදුදහම කියලා සතිපට්ඨාන කියලා මොනෝhari කියන මොනෝhari හඳුනා ගන්න දෙයකට අපි හුරු වෙලා නමුත් මට එක දෙයක් ඕනේ උනේ බුදුහාමුදුරෝ ලෝකේ පහළ වුණේ දුක නැති වෙන විදිහට දුක ඇති කරන හේතුව නැති වෙන විදිහට ඔබට ජීවත් වෙන්න ජීවිතයක් ලබා දෙන්නයි කියන කාරණාව මතක් කරනවා. ඉතින් මට හැකි ප්‍රමණකින් අද දවසේදී මම මේ ධර්මය පැහැදිලි කරලා දුන්නා. හැම දිනම මේක ගැන හොඳට හිතන්න කියන එකත් මතක් කරනවා. මේ අර්ථය මගේ පෞද්ගලික අර්ථයක් නෙමෙයි. සමස්තයක් බෞද්ධයෝ විසින් ලෝකවාසී බෞද්ධයෝ කෙරේ පිහිටිය යුතු ධර්මයක්. ත්‍රිපිටකයේ කියන ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ යම් දවසක හැමෝම සතිපට්ඨානය වඩන තැනට එකතු වුණොත් මේ ලෝකෙම සංඝයා සමගි ශ්‍රාවක පිරිස සමගි මුළු ශ්‍රාවකයන්ටම අයිති සංඝයා මුළු සංඝයාම අයිති ශ්‍රාවකයන්ට වෙන දවසක් එනවා එදාට මේ ශාසනේ මේ පොළොව මත ආශ්චර්යමත් මිනිසුන් වාසය කරන රහතුන් වාසය කරන භූමියක් නිර්මාණය වේ ඉමේච සුබද්ද සම්මා විහෙරයෝ අසුඤ්ඤෝ ලෝකේ අරහතියස්ස සුබද්ද මනාකොට පිළිවෙත් පිළිවෙත් මේ ලෝකේ කිසි කලකට රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු පෙන්වනවා නම් ඒ ධර්මතාවය එහෙමමයි මම කියන්නේ අද කෑලි බෑලි ටිකක් යකඩ ටිකක් එකතු කරලා අහස් යානා උඩ යනවා යකඩ ගොඩක් උඩ යනවා කාටවත් කියන්න බෑ අද කාලේ විතරයි ඔය යකඩ ගොඩ උඩ යන තාක්ෂණය තියෙන්නේ යකඩ ගොඩ උඩ යන්නේ තව අවුරුදු 1000කින් යන්නේ නැහැ අතීතයේ ගියේ නැහැ කියලා කියන්න බෑ අවුරුදු 1000කින් හරි ඔය කෑලි බැලි ටික ඔය විදිහටම එකතු කළා ඔය විදිහටම ප්‍රයෝග කරන්න පුළුවන් උනොත් එදාටත් ඒක උඩ යනවා බැරි වෙන්නේ ඒ කෑලි බැලි ටික ඒ විදිහටම එකතු කරගන්න බැරි වෙන එකයි ලෝකේ නැහැ එහෙම අහස්‍යන අනාගතෙ දුඩ යන්නේ නැහැ කියලා තාක්ෂණය ඒක වෙන්නේ නැත්තේ ඒ කෑලි බැලි ටික හරියට එකතු කරගත්තේ නැති නිසායි ඒ වගේ අතීතේ රහත් වුණා දැන් රහත් වෙන්නේ අනාගතේ රහත් වෙන්නේ නැහැ කියලා එකක් නැහැ හරියට ඒ කෑලි බැල ටික එකතු කරගත්තේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෑලි බැල ටික හරියට එකතු කරගත්ත නම් රහත් වෙන්නේ නැහැ කියලා තාක්ෂණයක් නැහැ ඒක වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනාව කොට පිළිවෙත් පිරුවොත් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා මම මේ කියපු ටික ඇත්තද වරුද කියලා ඕගලන්ට කල්ලා බලන්න පුළුවන් ඔය අර්ථය තියාගෙන මේ ත්‍රිපිටකයේ ඕන සූත්‍රයක් බලන්න ඔය අර්ථය තියාගෙන එතකොට ඒ ඔබ අභිධර්මයේ දන්නවා
ඔබට තේරෙයි වෙන් කළ හැකි ඉවත් නොවිය හැකි එකදු සූත්‍රයක්වත් නැහැ. මේ අපි කියන්නේ ටිකයි. ඔබට එක එක පරියායන්ගෙන් තථාගතයන් වහන්සේ මේක පැහැදිලි කරලා තියෙයි. ඔබට තේරෙයි මෙච්චර පැහැදිලි කරන්නේ මේ නිසා කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි, නපුරු ඉතාමත් විස ගෝර සර්පයෙක් දැක්කොත් උඹලා උන්ට ඇඟිල්ලක් හෝ දික් කරනවද? අත හෝ දික් කරනවද? ඇඟිල්ලක් හෝ අත හෝ උඹලා දික් කරනවද උට? නෑ. පුළුවන් තරම් අත හෝ හකුල ගන්නවා, ඇඟිල්ල හෝ හකුල ගන්නවා නේද කියලා. ඒ වගේ උඹලා දැක්කොත් රූපය කියන්නේ විස ගෝර සර්පයෙක් කියලා උඹලා කිසි කලක ඇඟිල්ල අත දික් කරන්නේ නෑ, හිත යොමු කරන්නේ නෑ. ශබ්දය කියන්නේ විසගෝර සර්පයෙක් කියලා උඹලා දැක්කොත් උඹලා ඊට යොමු වෙන්නේ නැහැ, අත දික් කරන්නේ නැහැ. සර්පයාගේ විසගෝර බව නොදන්නා කිරිදරුවෙක්ම සර්පයාට අත දික් කරයි. ඒ වගේ සද්ධර්මය නොදන්නා කිරිදරුවම රූපය ඇසුර ප්‍රිය කරයි, ශබ්දය ඇසුර ප්‍රිය කරයි. අද දවසේ ඔබට එහෙම ප්‍රියමනාප බවක් ඇති. ඒකයි තණ්හාව ගෙවා ගන්න කියලා කිව්වේ. තණ්හාව ක්ෂේකට යුතුයි කියලා කිව්වේ තණ්හාවක් නැති හින්දා නෙමෙයි, ඔබට තියෙන හින්දා. ඒ ඔක්කොම කාරණා සිද්ධ වෙනවා කායගත සතිය සතිපට්ඨානෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුවල්ප මාත්‍රු අසුචි ටිකක් පිළිකුල්ද දුගදද, සුවල්ප මාත්‍රු කෙල ටිකක් පිළිකුල්ද දුගදද, සුවල්ප මාත්‍රු මුත්‍රා ටික පිළිකුල්ද දුගඳද, ඒ වගේ කිසි කලකත් මම භවයේ වර්ණනා කරන්නෙම නැහැ. භවය කියලා කියන්නේ ඇස් හමුවට එනකොට ඔබට රූපේ පැත්තට නැඹුරු වෙච්ච ඔබේ මනස භවගාමි, ශබ්දේ පැත්තට නැඹුරු වෙලා පවතින ඔබේ මනස භවගාමි, ගන්ධේ පැත්තට රසයේ පැත්තට පොට්ටබ්බේ පැත්තට නැඹුරු වෙලා පවතින මනස භවගාමි, සිතින් යම් යම් දේවල් භෞතික දේව සිතින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මයන්ට නැමී පවතින මනස භවගාමි. ඊට අමතරව ඔබට යම් තාක් දේ ඇති බවට වැටහෙයිද මේ ඔබේ භවයයි, ඒ ඔබේ අනාගතයයි, ඒ ඔබේ දුකයි ජීවිතයයි. ඒ භව නිරෝධය සඳහා, ඒ භව නිරෝධයයි නිවන කියලා කියන්නේ, භව නිරෝධය නිවනයි. සංයුත්ත නිකාය කොසම්බි සූත්‍රය බලන්න, ඔබ භව නිරෝධය නිවනයි කියලා දකිවුද කියලා අහනවා ආනන්ද මහරහතන් වහන්සේ. ඒ භව නිරෝධයටයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ සඳහායි මේ සතිපට්ඨානය අවශ්‍යම අවශ්‍යයි. මේ කාරණාව හිත පැත්තෙන් ඔබ විදර්ශනා කළත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. රූප පැත්තෙන් ඇත්තම තමයි, කනබුන ආහාරෙන් හැදුණු කෙස් ලොම් නියද තම්මස් තියෙන කුණුපු කොටස් ටිකක් ධාතු ටිකක් ආහාරෙන් හැදුණු කියලා ඔබ රූපේ පැත්තෙන් බැලුවත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. මේක සිතුවිල්ලක්, චිත්තජ රූපයක්, ධම්ම සංඥාවක්, මනෝ සම්පස්යෙන් හටගත් එකක්, මනෝ සම්පස්යෙන් නැති වුණ නැති වෙනවා කියලා මනපැස පැත්තෙන් බැලුවත් ඔබ ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. ඒක ඔබේ ප්‍රතිපදාවක් විය හැකි. රාග දේශ මොහ අඩුවේ ඔබට භවයේ ඉහළට යන්න පුළුවන් වෙයි, භ්‍රම ලෝකෙට යන්න පුළුවන් වෙයි. ඒ තාශ්‍රයක්ෂය වෙන්නේ මේ නාම රූප දෙකම බැලුවත් ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ, ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ මේ විදිහේ නාම ධර්ම වලට හිත තබල බලන්නේ ඇයි කියන අවබෝධයටයි. රූපය මේ විදිහට කඩලා බිඳලා මේ විදිහට හේතුඵල ධම් බලන්නේ ඇයි කියන අවබෝධයටයි. ඇයි කියන අවබෝධය තියෙනවා මොකද්ද? උපාදාන ස්කන්ධය මත පිළිලා උපාදාන ස්කන්ධ දුක නිර්මාණය නොකරවා, උපාදාන ස්කන්ධ දුකෙන් මගේ මිදීම මනාමයි කියන අවබෝධයයි ඔබ සසර දුකින් ඈතර කරන්නේ. තව පැත්තෙන් ගත්තොත් සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය නිසායි ඔබ සිත පැත්ත බැලුවත් බැලුවේ, කය පැත්ත බැලුවත් බැලුවේ. ඔබ සිතයි කය දෙපැත්තම බැලුවා නම් බැලුවේ සම්මා දිට්ඨිය නිසායි කියන එක මතක් කරනවා. සම්මා දිට්ඨි සා විජ්ජා, විජ්ජා උපාදෝ අවිජ්ජා නිරෝධා.
අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධ නාම රූප නිරෝධ සලආතන නිරෝධ සලආනතන නිරෝධ පස්ස නිරෝධ පස්ස නිරෝධ වේදනා නිරෝධ වේදනා නිරෝධ තණ්හා නිරෝධ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජಂತಿ කියන ධර්මතා ටික ප්‍රාර්ථනා කටයුතු නැ සාක්ෂාත් වෙනවා. ඔබට මේ ජීවිතේම කින ජාති ඉපදීම ඉවරයි. උසිතම් බ්‍රහ්මචර්යං යමක් සඳහාම බ්‍රහ්මචර්යය වැහැසුරුණාන වෙහසුණානම් ඒ හැසිරීම ඉවරයි. බ්‍රහ්මචර්ය වාසයේ අවසම්මගේ කතං කරණියං කළ යුත්තක් තිබුණනම් මං කළා නා පරංගිතතාය. මත්තේ මට කටයුත්තක් නෑ කියලා භාවනා කරන්නවත් උත්සාහවත් නොදී ඒ සඳහාවත් දුකක් නැතුව ලෝකෙන් දුකක් කොහෙත්ම නැහැ. ලෝකෙන් මිදিলা ලෝකෙන් මිදෙන්න දරන උත්සාහයක්වත් නැහැ. ඔබට කලයුත්ත කළා විවේකයෙන් ඉන්න පුළුවන් නිවිච්ච සිසිල් වෙච්ච ජීවිතයක් තනාගෙන ඔබට මේ ජීවිතය අවසන් කරන්න පුළුවන් වේ. ඇදීම් වැළපීම් සහගත මේ මනසින් ඔබ නිදහස් වුණා සතිපට්ඨානේ පිහිටෙන්. ඒ ජීවිතයේ ස්කන්ධ ටිකේ පරිහරණයේ බර ඔබට ඉතුරු වුණා. කෙනෙක් ඊටාම ස්වල්ප දුකක් හෝ තියෙනවා නම් ඒ චූටි දුකෙනුත් නිදහස් නම් සියලුම දුකෙන් නිදහස් වෙච්ච මොහොත එයාගේ ජීවිතේ මංගලම අවස්ථාවක් නෙවෙයිද? එයාගේ ජීවිතේ වාසනාවන්තම අවස්ථාව. බුදුහාමුදුරන්ගේ පිරුණුවම් පෑම බුදුහාමුදුරන්ට මංගල කාරණාවක් වුණේ නිසයි. බුදුහාමුදුරන්ගේ තෙමගුල බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේත් අපි ඒ නිසයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම දුක අවසන් කරගන්න භූමියක ඉපදීමත් බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක් වුණා. යම් කලක ස්පර්ශ ආයතන හය කිසිවක් උපාදාන වශයෙන් නොගෙන අනුපාදා පරිනිර්වාණයෙන් කෙලස්තික පිරිනිවල ආධ්‍යාත්මික පැත්තේ වාසයට ස්ථීරව පැමිණි දවස. බාහිර ලෝකයෙන් වෙන් වෙලා ස්පර්ශ ආයතන හයෙන් වෙන් වෙලා ඉබේම යන ගතිය නතර කළා. ආධ්‍යාත්මික පැත්තට පැමිණි දවස සම්මා සම්බුද්ධත්වය මංගල කරුණක් වුණා. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදුණා. ස්කන්ධ පරිහරණය දුක ඉතුරු වුණා. ඒ ස්කන්ධ පරිහරණයෙන් මිදිච්ච ඒ දවස උතුම්ම මංගල කරුණක් වුණා. ඉපදිලා බාහිර ආයතන හයෙන් වෙන් වෙච්ච දවසත් මංගල කරුණක් වුණා. ආධ්‍යාත්මික කයින් මිදිතසත් මංගල කරුණක් වුණා. බුදුරජාන් වහන්සේගේ ජීවිතයේට උතුම්ම මංගල කරුණු තුනක් සිද්ධ වුණා නම් ඒ මංගල කාරණා තුන ඔබේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ එකම දවසේ නෙවෙයි. බුදුහාමුදුරන්ට වගේ උපන්න දවසේම ස්පර්ශ ආයතන හය මිදෙන්න බැරි වෙයි. ස්පර්ශ ආයතන හය මිදුණු දවසේම ස්කන්ධ පරිහරණයෙන් මොමිදේ. එච්චරයි වෙනස. හැබැයි ඒ තුන් අවස්ථාවම ඔබට මංගල කාරණාවක් වෙයි. අවාසනාවන්ත විදිහට ජීවිතයේ මරණයෙන් අවසන් වෙන ලෝකයක් තුල වාසනාවන්ත මංගල කාරණාවකින් ජීවිතය අවසන් කරගන්නට ඔබට මේ දේශනාව හේතු උපනිශ්‍රියම වේවා කියලා හැම දිනාටම තෙරුවන් සරණයි.